ඉන්දු පැසිපික් මුහුදු කලාපයේ ඉලක්ක කරගෙන දෙවන නේටෝව පිහිටවන්න ඇමරිකාව, ජපානය, ෆිලිපීනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව මේට මැදිහත් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය අනිත් යටිතල පහසුකම් ටික නිර්මාණය කරගන්න විවිධ ගිවිසුම් ක්‍රියාත්මක වෙනවා. මේ තියෙන දේශපාලන අරාජකත්වය පාවිච්චි කරලා මේ රටේ ජනවරමක් නැති පාලකයාව පාවිච්චි කරලා ඔවුන් සූදානම් වෙනවා නැවත වරක් ඉන්දියාව සහ ලංකාව එකට එකතු කරන්න. ඒ ඇතුලේ මේ මව්බිම මුහුණ දීලා තියෙන භයානකම අනතුරු තමයි මේ රට ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බවට පත් වීම. මෙවැනි කාරණා ගණනාවක් එක්ක අපි මේ මව්බිමේ අයිතිය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් ඒ කියත් වෙනුවෙන් අපි සටන් කරන්න අවශ්‍යයි. රාජපක්ෂවරුන්ට ඒ පාලනය දුන්නේ මේ රටේ සම්පත් විකුණන්න නෙවෙයි, විකුණනවායි කියපු සම්පතු නැවත රජයට පවරා ගන්නවායි කියන පොරොන්දුව දීලා තමයි ජනවරම ගත්තේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? අරගලයක් ඇතුලේ මේ ජනවරෙම හිටපු පාලකයා පැනලා ගියාට පස්සේ දැන් රාජපක්ෂවරු රනිල්ට මුවා වෙලා කට වහගෙන නිහඬ ඉන්න බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. එහෙම තැනක රටේ ජනවරමක් නැති පාලකයෙක් දැන් සූදානම් වෙනවා මේ රට සින්නක්කරව විදේශ රටවලට දීලා දෙන්න. 69 ලක්ෂයේ ජනවරමේ තිබුණෙත් මේ රටට ආදරය කරන මිනිසුන්ගේ කතරයක්. ඒ වගේම තමයි අරගලය කරපු තරුණයන්ගෙන් අපි ඇහුවොත් මේ රට විකුණනවට කැමතිද? ගොවියන්ගේ ගොවිපළවල් ඉඩම් අක්කර 28,000 මේ විදේශ රටවලට දෙනවට ඔබ කැමති කියලා ඇහුවොත් මං හිතන්නේ ඔවුනුත් ඒකට කියවි කියලා. ජනතාවට මේ රටේ මේ අයිති වෙනුවෙන් කතා කරන්න දේශපාලන හඬක් තියෙන්න ඕනේ. ඒ හඬ තමයි දෙවන පරපුර දේශපාලන පක්ෂයේ. මේ රට හානි කරදායක කිසිදු ගිවිසුමක් මේ රටේ ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ ජනතාව සමග ජනතා අභිලාෂයන් සමග පෙළ ගැසීලා අපි ඒ සත්න අතට ගන්නවා. ඒක පළවෙනි අදියර හැටියට මහානායක හාමුදුරන්ගේ ආශිර්වාදයත් අරගෙන හෙට මේ බිමේ අපි මේ සත්න අතට අරගෙන ක්‍රියාත්මක කරනවා කියන කාරණා මතක් කරමින් මේ වචන ස්වල්පය අවසන් කරනවා.